www.gossipking.lk. ඒ කාලේ ආනන්ද නාලන්ද විසාකා වැනි විද්‍යාලවල හැම ආගමකටම අයිති හැම ජාතියකටම අයිති ළමයි හිටියා. දැන් මොකක් හරි විකෘති වීමක් වෙලා ආනන්ද විද්‍යාලයේ පාසල් ගණනාව කිසි කෙනෙක් ගන්නේ නැහැ බෞද්ධ සිංහල නෙමෙයි නම. 100ට භාගයක්වත් නැහැ. ඒක පාසලකවත් වෙන අය. මම මේක හොඳටම දන්නවා. මම ජනාධිපති කාලේක දන්නවා. ඔය ඇරුවා. එක දවසක් ඔය පාසල් ඇතුළේ එකට ප්‍රයිස් ගිහින් වලට එතනදී කතා කරන ගමන් මම ඇහුවා විද්‍යාල්පතිතුමාට ඇරිලා කී දිනක් ළමයි ඉන්නවද? එකයි 3000ක් කිව්වා. ඉතින් කී දිනක් ඉන්නවද සිංහල බෞද්ධ නෝනායි? ඇඹරෙන්න පටන් ගත්තා. උත්තර නැහැ. දෙන්නද කොහෙද හිටියේ මුළු 3000ම? පහේ ශිෂ්‍යත්වයෙන් නැගෙනහිර පළාතේම පළවෙනි ආපු එක මුස්ලිම් ළමයෙක් ඒ පාසලට ඉල්ලලා. ඔනේ පාසලක් ඉල්ලන්න පුළුවන් ආනන්ද ඉල්ලුවා. මම කව දෙන්න කියලා දෙන්න බෑ කියලා දෙමව්පියෝ සහ ගුරුවරු පාර්ක රැස්වෙලා. ඒත් මම බල කරලා ළමයාව දැම්මා. මාස දෙකක් ගිහලා ළමයා කිව්වා මේකේ මට ඉන්න බෑ මට හරියට වෙනස්කම් කරනවා කියලා අස්වැලා ගියා. මේකද අපි බෞද්ධයින් හැටියට ඉගෙන ගන්න. අද ඔය පාසල් වලට යන සිංහල බෞද්ධ ළමයි ඉන්නවා ජීවිතේට දෙවන ළමෙක් එක්ක කතා කරලා නැහැ. ජීවිතේට මුස්ලිම් ළමෙක් එක්ක ආශ්‍රය කරලා නැහැ. ඒ නිසා අර Hindu පාසලුත් ඒ තත්ත්වයටම වැටුණා. ඒවට යන්නේ Hindu ළමයි විතරයි. ඉතින් මේ රටේ යුද්ධයක් ඇති වෙන එක පුදුමයක්ද? අර ජාතිවාදය පාවිච්චි කරගෙන ආය බලෙන් පන්නපු බලයට දැන් එන්න හදන කට්ටියක් ඉන්නේ. මේගොල්ලන්ගේ Facebook වල දාලා මම කිව්වලු ආනන්ද විද්‍යාලයේ සම්පූර්ණයෙන් වහලා දාන්න ඕනේ කිව්වා කියලා දාලා දැන් මම කිව්වේ මේ 100ට අනුගානේ 5ක් 10ක් අනිත් ආගම් අනිත් ජාතින් වලට අයිති අයක් මේවට එන්න ඕනේ. අපේ ඉන්නවා මෝඩ සිංහල බෞද්ධයෝ, ඒ වගේම මෝඩ මුස්ලිම් කට්ටියක් ඉන්නවා. මෝඩ දෙවල කට්ටියක් ඉන්නවා සමාවෙන්න වචන එක මෝඩ නම. අපි ආයුධ අරගෙන තමාගේ විශේෂත්වය තහවුරු කරන්න යුද්ධ කරන්න ඕනේ. සියලු ප්‍රශ්න ගැඹුරට වටහාගෙන ඒ අදහස් ඥාතාව ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තියක් තියෙන අය තමයි නායකයෝ වෙන්නේ.